ආයි බොවන් මගේ ආදරණීය පුංචි දුවේ පුතේ ඔන්න අද දවසේදීත් ඕගොල්ලන්ට රචනා පැංචා වැඩසටහනෙන් ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන ලස්සනම ලස්සන මාතෘකාවක් තමයි වනයක අසිරිය කියන මාතෘකාව. ඉතින් මගේ රත්තරන් දූල පුතාලා හැම කෙනෙක්ම මේ වනයක අසිරිය කියන මාතෘකාව දැක්ක ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඔය අතරේ බලන්නකෝ මේ පින්තූරේ උඩ තියෙන වනාන්තරයක්. ඉතින් මෙන්න මේ වගේ තමයි වනාන්තරයක්. අපි බලමු මගේ රත්තරන් දූල පුතාලා මේ නිර්මාණාත්මක ලිවීමක් එමත් නැත්නම් රචනාවක් ලියනකොට කොහොමද නිවැරදිව මේක හසුරුවන්නේ කියලා. ඒ කියන්නේ වැඩිම ලකුණු ප්‍රමාණයකට ඔයාලා යන්න ඕනේ. එතකොට තමයි ඔයාටත් මටත් ඔයාලගේ ගුඩ් ටීචර්ටත් ඒ වගේම ගෙදර අම්මට තාත්තටත් බොහොම සතුටු. හරි. අපි යමු අපේ නිර්මාණාත්මක ලිපිවල ලියන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔක්කොටම කලින් කියනවා ඕගොල්ලන්ට පුළුවන් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න 3 4 5 ශ්‍රේණි සඳහා සම්බන්ධ වෙනවා නම් කරන්න තියෙන්නේ මෙන්න මේ අංකෙට WhatsApp message එකක් දාන්න ඔයාගේ නමයි ශ්‍රේණියයි එක. ඉතින් අපේ ආදරණීය අම්මෙක් තාත්තෙක් බලනවා නම් මේක අනිවාර්යෙන්ම ඕගොල්ලෝ අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වුණොත් ඕගොල්ලන්ට තවත් බොහෝ වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන්. එනම් මේකට WhatsApp message එකක් දාන්න කියලාත් මතක් කරන ගමන් අපි යනවා මේ වනාන්තරයක නැත්නම් වනයක අසිරිය කියන මාතෘකාව යටතේ ලියන්නේ මොනවද කියලා බලන්න. මේ මොකක්ද මගේ රත්තරන් පුතේ? මේ තියෙන්නේ වනාන්තරයක්. වනාන්තරය දැක්ක ගමන් අපිට හරිම ගතට සිසිලක් දැනෙනවා. අපේ ගතට පුතේ සිසිලක් දැනෙනවා. ඒ කියන්නේ සීතලක් දැනෙනවා. ඒ වගේම තමයි අපිට හරි හිතට නිදහස් බවක් දැනෙනවා. ඉතින් ඒක අපිට වෙන කොහෙදිවත් ලබන්න බැහැ. මේ අපේ සෝබා දහමෙන් පමණයි ලැබෙන වටිනා දෙයක්. මම හිතනවා ඒ සුන්දරත්වය, ඒ ගහකොළ සතා සිවුපාවාගේ සුන්දරත්වය ඔබත් විඳලා ඇති. ඉතින් මතක ඇතුව ඒ සුන්දරත්වය ආරක්ෂා කරගන්නත් ඕනේ. අපි මේ සීතල වනාන්තරයේ මැදින් යමු ඉදිරියට. මේ බලන්නකෝ ලස්සනම ලස්සන සත්තු ඉන්නවනේ. විවිධ සත්තු ඉන්නවා. ඔයාලට පේනවා ඇති මගේ දූල පුතාලට මේ විවිධ සත්තු වනාන්තරය තුළ ඕගොල්ලන්ට දකින්න පුළුවන් බොහෝ වෙලාවට. එතකොට මේ විවිධ සත්තු මගින් වනාන්තරය ලස්සන වෙනවා. දැන් ඔයාගේ මේ මාතෘකාව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මෙන්න මේ දේවල්. ඒ තමයි වනාන්තරයේ සුන්දර බව, වනාන්තරයේ මේ තියෙන ලස්සන කොහොමද අපි රැකගන්නේ. මෙන්න මේ හැම දෙයක්ම මතක් වෙන අතරේ ඕගොල්ලන්ට මෙන්න මේ ලස්සනම ලස්සන සත්තු, විවිධ සත්තු දැක ගන්න පුළුවන්. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නෙත් ඒ විවිධ සත්තු තමයි. ඉතින් මේ අතර වාරේ අපි යනවා ඔය අපිට තියෙන මාතෘකාවට නිවැරදිව වාක්‍ය ලියන්නේ කොහොමද කියලා බලන්න. මේ බලමු දැන් අපි පුතේ ලියනකොට මොනව ගැනද අවධානය යොමු කරන්න කියලා. පළවෙනි එක මං ඕගොල්ලන්ට ඔයාලගේ හිතේ ඇඳුන වනාන්තරයක් පෙන්නවා. ඒ වගේම සත්තු පෙන්නවා නේද? ඒත් එක්කම ඕගොල්ලෝ බැලුවද මගේ පුතාලා සත්තු ඉන්න තැන දිය පාරවල් ගලාගෙන යන හැටි. මම පළවෙනියටම මගේ හිතේ ඇඳුන වනාන්තරය ගැන මෙන්න මෙහෙම විස්තර කරනවා. ඔයාලත් මේ විදිහට විස්තර කරන්න පුළුවන්. බලන්නකෝ. හරිත පැහැගත් තුරුලතා වලින් පිරි වනය ඉතා සිසිල්ය. මෙතනදී මගේ රත්තරන් දුවේ පුතේ ඔයගලන්ට වැදගත්ම කොටස තමයි අපි මෙතනදී අක්ෂර වින්‍යාස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අක්ෂර වින්‍යාස ගැන සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ ඉතාමත් වටිනා කාරණයක්. එහෙනම් මේ කියන කතාවෙදී ඕගොල්ලෝ දන්නවද දැන් මේ මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මේ බලන්න මම යොදාගෙන තියෙන වචනය හරිත පැහැ. පුතේ හරිත පැහැ කියන්නේ මොන පාටද? කොළ පාට.
පුතේ හරිත පැහැ කියන්නේ කොළපාට. අන්න මම යොදාගත්තා කොළපාට කියනෝට වැඩිය හරිත පැහැ කියලා. ඒත් එක්කම යොදාගත්ත වචනය බලන්න. තුරුලතා. නේ? තුරුලතා කියන වචනය මම යොදාගෙන තියෙනවා. ඒ එක්කම තමයි මේ වනයේ ඉතා සිසිල්ය. මම මෙතන ඔගොල්ලෝ හොඳට බලන්න සිසිල්ය වචනේ ඈඩ් කරලායි ලියලා තියෙන්නේ. සිසිල්ය යන ඈඩ් කරලා. ඒත් එක්කම විරාම ලක්ෂණ ගැනත් මම අවධානය දීලා තියෙනවා පළවෙනියටම ඉතක් තියලා නේ. දෙවෙනි වැකිය මග රත්තරන් දුවේ පුත්තේ අපි දෙවෙනි වැකියට යමු කොහොමද ලියන්න කියලා බලන්න. මේ බලන්නකෝ. එහි වෙසෙන සියලු සත්වයෝ තමන්ට ඍසිසේ දිවි ගෙවති. මගේ දුවේ පුතේ සත්වයෝ කියනකොට මේ විදිහටයි දාන්නේ. ඒ වගේම තමයි තවත් වැදගත්ම කාරණයක් සියලු කියන වචනය. ඔගොල්ලෝ මේ විදිහට ලියන්න ඕනේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතනට සත්වයින් කියලා දැම්මේ නැත්තේ ඇයි? පුතේ සත්වයින් කියලා දැම්මේ නැත්තේ සත්වයින් කියන එක අනුක්තයි. මේ සත්වයින් කියන එක අනුක්ත නිසා තමයි අපි නොදැම්මේ. එහෙම අනුක්ත පදයක් ඔතනට යොදලා අපිට ආඛ්‍යාතය එහෙමත් නැත්නම් ගෙවති කියන එක දාන්න අයිතියක් නැහැ. අපිට එහෙම දාන්න බෑ. එහෙනම් සත්වයෝ නිසා මේ විදිහට මට පුළුවන් දාන්න right මම පෙන්නන්න සත්වයෝ කියලා දැම්ම. අන්න ඒ නිසා මගේ පුතේ මං ගෙවති කියලා දැම්ම. එතකොට මම ලියපු වාක්‍ය නිවැරදි. ඒ වගේම තමයි ඔගලන්ට දකින්න පුළුවන් තුන්වෙනි වාක්‍යයේ මං දැක්කා මේ වනාන්තරය පුරා දිය පහරවල් ගලාගෙන යනවා. ඉතින් මෙන්න මම ලිව්වා ලස්සන වැකියක්. ඒ තමයි තාලයට දිය වැටෙන නාදය වනයේ අසිරිය තවත් වැඩි කරයි. බලන්නකො තාලයට දිය වැටෙන නාදය. බලන්න ඒ එතන අරගෙන තියෙන සම්බන්ධය. තාලයට දිය වැටෙන නාදය. ඒක පවා මේ වනයක අසිරිය කියන මාතෘකාව තව තවත් හැඩ කරනවා. ඉතින් මේ විදිහට හරි ලස්සනට පිළිවෙලට ලියන්න පුරුදු වෙන්න. එතකොට ඕගලන්ට වැඩිම ලකුණකට යන්න තියෙන අවස්ථාව වැඩි. මං හිතනවා ඕගොල්ලොත් මේ විදිහට ලියාවි කියලා. ඉතින් මේ විදිහට මගේ රත්තරන් දුවේ පුතේ ලියන්න වැඩි ලකුණකට යනවා නම් ඔයාලට තියෙන එකම මඟ මේක. ඉතින් මේ වගේ දේවල් බලලා ඔයාගේ දැනුම වැඩි කරගන්න, ඒත් එක්කම මේක ලියා ගන්න කොලේක අපේ ආදරණීය අම්මෙක් තාත්තෙක් බලනවා නම් මේක ඕගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන නැත්තම් මෙතන පොඩ්ඩක් නවත්තලා තියලා දරුවට ඉස්සර ලියන්න දීලා තමයි පස්සේ ඕගොල්ලෝ මේක ආදර්ශ රචනාවක් විදියට දෙන්න ඕනේ. හොඳින් මතක තියාගන්න ළමයට නිවැරදිව මේ දේවල් දෙන්න. එතකොට ඉක්මනින් ළමයා මේ හරි තැනට එයි. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයගොල්ලන්ට පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාසස් වලට එන්න. ඒ තමයි 3 4 5 ශ්‍රේණි වල ඔන්ලයින් පන්ති අපේ පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ වීඩියෝ එකේ මුල මම ඔයගොල්ලන්ට නම්බර් එක දීලා තිබ්බා. ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා තියන්න. එතකොට ඔයගොල්ලන්ගේ නමයි ශ්‍රේණියයි දැම්මට පස්සේ අපේ ආයතනයේ කවුරු හරි ඔයගොල්ලන් හා සම්බන්ධ වෙවි WhatsApp මගින්. ඉන් පස්සේ ඔයගොල්ලන්ට අදාළ විස්තර ටික එවාවි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තුවෙන් හැමෝටම ජයෙන් ජයම වේවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ වෙලාවෙම subscribe කරන්න. එහෙනම් ජය වේවා.